ගෙදරෙද්දී හතර හමාර විතර වෙනවා. ඔව් ඒක තමයි කොහොමත් ටීචර් මේ හවස තමයි ක්ලාස් එක දාන්නේ ළමයි ගොඩක් ලොග් වෙලා අපි මේ තව ටිකක් බලමු වෙනදාට ළමයි 40ක් 50ක් ඉන්නවනේ තාම 14 නේ ඉන්නේ අපි තව විනාඩි 5ක් බලමු හරිද බලලා ක්ලාස් එක පටන් ගමු ටීචර්ට පාඩමක් නේද ඔව් අද දෙවෙනි පාඩම නේද හතේ පොතේ ටීචර් ඔව් හතේ පොත් දුන්නේ ටීචර් තමයි පොත අච්චු පොත් පුතේ මේ නැද්ද ඔයාලා ළඟ PDF එක දුන් PDF නැ නැද්ද එහෙ කවුරු ළඟද නැත්තේ තව රේස් හෑන්ඩ් කරන්න බලන්න මේ අච්චු පොත් නැති ළමයි ඉන්නවා නම් බිනුදි ආලෝක දිලිනි සෙතුමි ආ ටීචර් මේ ගෲප් එකට දැන් දාන්න हाँ टीचर हरी आलोक मनोद कराने क्लास के वेला वेन वेड करना ना वीडियो ऑफ करा करन लमाई नत्तो अलगे आलू आंटी डिस्टर्ब वेनोने साइट एकट लॉग वेला ईट पासे ऐप एक डाउनलोड करला ओयालाट मगे अरेन पाडम एवा बलन्न पुलुवन होंदे हरी ළමයි 30ක් ඉන්නවා තව විනාඩියක් තියෙනවා අපි ඒ විනාඩියත් බලමු තව කී දෙනෙක් හරි එනකම් ළමයි 70 ගානක් ඉන්නවා ඔව් පුතේ 70 ගානක් ඉන්නවා ඒ උනාට සාමාන්‍යයෙන් හැමදාම වගේ ක්ලාස් එකට එන්නේ ළමයි 40ක් විතර තමයි මේ ක්ලාස් එක පටන් ගද්දි හැබැයි පහමාරටම නැති වුණාට ඔව් ඒක තමයි 6 හැමාර වෙද්දි තමයි ළමයි ගොඩක් ලොග් වෙන්නේ එහෙම කරන්න එපා හැමෝම වෙලාවට ක්ලාස් එකට එන්න මොකද ක්ලාස් එක ලයිව් කරද්දී ඔයාලට ඔළුවට යන ප්‍රමාණයට වඩා ඔයගොල්ලෝ වෙන වෙලාවක බලනකොට ඒක තේරෙනව නේද? ඔයාලට අවධානය යොමු කරනවද? ඔව් පුතේ. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවද? පළවෙනි පාඩමෙන් අපි දැන් අලුත් පාඩම් පටන් ගන්න කලින් හැමෝම මට කියන්න බලන්න. පළවෙනි පාඩමේ ඔයාලට නොතේරුණු තැනක් හරි මොනවා හරි ගැටලුවක් හරි තියෙනවද කියලා? අපි පළවෙනි පාඩම ඉවර කරානේ. පුතාලට තේරුනේ නැති තැනක් තියනවද? තියනවා නම් chat box එකට දැම්ම දාන්න හැමෝම ප්‍රශ්න. ටීචර් හැමෝටම උත්තර දෙන්න. හරි. එහෙනම් පුතේ අපි ක්ලාස් එක පටන් ගන්න හදන්නේ හැමෝටම අයබෝවන්. අයබෝවන් ටීචර්. හරි. මේ මාසේ 3 වන ටීචර්. අපි අලුත් මාසේ බුද්ධාගම පන්තිය කරන පළවෙනි දවස අදනේ හැම දරුවෙක්ම හොඳට වැඩ කරන්න ඕන මේ ටීචර් කියලා දෙනේවා ඒ විදිහට අහගෙන ඉන්න ඕන හැමෝම උනන්දුවෙන් නේද හැම පුතෙක්ම හොඳට වැඩ කරන්න ඕන හරිද එහෙනම් අපි දැන් ක්ලාස් එක පටන් ගමු පුතාලට ගැටලු තියෙනවා නම් chat box එකට ටීචර්ට පේන්න දාන්න ටීචර් හැමෝටම පේන එක නැති කරලා තියන්නේ ටීචර්ට විතරයි පේන්නේ හරිද හරි ප්‍රශ්න පළවෙනි පාඩමේ ඔයාලන්ට තේරුණ තැනක් තියෙනවා නම් පළවෙනි පාඩමේ ඔයාලා ඉඳලා නැතුව පස්සේ හදි තේරුණේ නැති තැනක් තියෙනවා නම් ටීචර් එක එක ප්‍රශ්න කරානේ ඔයාලත් එක්ක ඒ දීපු ප්‍රශ්නවල තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් පුතාලා chat box එකට දාන්න ටීචර් ඔයාලට කියලා දෙන්න. හරි. මට විනාඩියක් දෙන්න මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. ළමයි හැමෝටම මම පැහැදිලිව ඇහෙනවනේ. සනුකී ටීචර් ඇහෙනව නේද පුතේ?
හරි 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 එහෙනම් හරි ඔන්න එහෙනම් අපිට දැන් අලුත් මාසයේ අලුත් පාඩමක් පටන් ගන්න තියෙන්නේ හැම දරුවෙක්ම හොඳට අහන් ඉඳලා ටීචර් අහන ප්‍රශ්න වලට උත්තර දීලා සිහියෙන් මනස එක තැනක තියාගෙන පාඩමට මනස යොමු කරලා පාඩමට සවන් දෙන්න ඕන හරි අපි එහෙනම් අද පටන් ගන්නේ අපේ බුද්ධාගම පෙළ පොතේ දෙවැනි පාඩම මොකද්ද බුදු සිරිත අනුව යමු අසරණයන්ට සරණ වෙමු මොකද්ද පුතේ බුදු සිරිත කියන්නේ අපි මේ පාඩමේ මූලිකවම සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ බුදුරජාණන් වහන්සේ අසරණයන්ට පිහිට වුණ අවස්ථාවල්. ඉතින් ඒ අවස්ථාවල් වලින් අපේ ජීවිතයට ආදර්ශ අරගෙන බුදුරජාණන් වහන්සේව ආදර්ශයට අරගෙන අපිට අසරණයන්ට පිහිට වෙන්න පුළුවන් අපේ ජීවිතය තවත් හොඳ කරගන්න පුළුවන්. ඉතින් අපි මේ පාඩම් පුරාවට කතා කරන්නේ අන්න ඒක ගැන. හරි. ඉතින් පුතේ මේ ලෝකේ පුතේ හැමෝම සතුටින් ජීවත් වෙන්න කැමති. අපි කවුරුත් කැමතිද පුතේ අපිට නරකක් වෙනාට? නැහැ. කවුරු හරි කෙනෙක් අපිට ඇවිල්ලා ගහනවට අපි කැමතිද? නෑ නේද? ආ ඒක තමයි. අපි කවුරුත් කැමති නෑ කවුරුත් අපිට හිංසා පීඩා කරනාට. ඉතින් පුතේ පුතාල සමහර වෙලාවට අපේ ගෑනු ළමයි නම් ඔහොම දේවල් කරනවා අඩුයි. නමුත් පිරිමි ළමයි සමහර වෙලාවට සතෙක්ව දැක්කහම සතාට ගලකින් ගහනවා. ඊට පස්සේ බල්ලෙක් දැක්කොත් බල්ලටත් ගහනවා. එහෙම දඟ වැඩ කරන චූටි ළමයිනුත් ඉන්නා නේද? ආ ඒකනේ. ඉතින් එහෙම ළමයිනුත් ඉන්නවා. මං නම් දන්නවා මගේ පුතාලා කවුරුත් එහෙම කරන්නේ නැහැ කියලා. මගෙන් බුද්ධාගම ඉගෙන ගන්න ළමයි දන්නවා පව් වැඩ කරනකොට ඒක කොච්චර නරකද කියලා. ඒ නිසා මගේ පුතාලා නම් එහෙම කරන්නේ නැහැ නේද? ආ නෑ. ඒකනේ හරිම හොඳයි. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා අපිට හිතනවා නම් අපි කාට හරි නරකක් කරනවයි කියලා ඒ දේ අපිට ආදේශ කරගෙන හිතලා බලන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට නිකමට හිතෙනවා පාරේ සතෙක් ඉද්දි හරි මොන සතෙක් ඉද්දි හරි එහෙම නැත්නම් හරකෙක් බල්ලෙක් පූසෙක් ඔයාලට චේතනාවක් පහළ වෙනවා මේ සතාට ගලකින් ගහන්න. හරිද? ඒ චේතනාවක් නිකමට හරි පහළ වුණාම බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට අපි මුලින්ම හිතන්න ඕන මේ දේ මට වුණොත් මට රිදෙයි නේද? මට කවුරු හරි ගලකින් ගැහුවොත් මට දුක හිතෙයි නේද කියලා. අන්න එහෙම හිතලා අපි මුලින්ම කරන්න ඕනේ මේ චේතනාව Tamanට අදාළ කරගෙන Tamanට උපමා කරගෙන නරක චේතනාවල් වලින් වැළකෙන එක. ඉතින් අපි අපේ බුදුරජාණන් වහන්සේත් පුතේ තමන් වහන්සේගේ ජීවිත කාලය පුරාවටම උන්වහන්සේ බුදු වෙන්න කලිනුත් ඉඳා පුතාලා අහලා තියෙනව නේද බුදුරජාණන් වහන්සේ හංසයෙක්ව බේරගත්ත කතාව අහලා තියෙනවද සිදුහත් කුමාරවදීදී නැද්ද අහලා තියෙන ඉන්න ළමයි ඉන්නව නත් උස්සන්න බලන්න රේස් හෑන්ඩ් කරන්න බලන්න දැන් නැද්ද ආටි ආ මෙන්න රේස් හෑන්ඩ් කරනවා කවුද රේස් හෑන්ඩ් කළේ හිරුච දන්නවද? හිරුච නෑ. කවුද දන්න ළමෙක් ඉන්නේ? ආ දන්නේ නෑ. ටීචර් හිනා කියලා දෙන්නම්කෝ. පුතේ සිදුහත් කුමාරයා දේවදත්ත කුමාරයා ඇතුළු තවත් කුමාරවරු එක්ක ඒ කාලේ රජවරු අතර තිබ්බ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් තමයි දඩයම් කිරීම කියන්නේ. හරිද? ඉතින් පුතේ දඩයමේ ගිහාම දඩයමටත් වඩා දුනුයිතල වලින් විදින එක දුනුයිතල වලින් ඉලක්ක ගන්න එක ඒ කාලේ රජ කාලේ තිබ්බ හරිම ප්‍රසිද්ධ ක්‍රීඩාවක්. ඉතින් පුතේ සිදුහත් කුමාරයා දේවදත්ත කුමාරයා නන්ද කුමාරයා ඇතුළු කුමාරවරු මෙහෙම දුනුයිතල සෙල්ලම් කරන්න යනවා. ඔය යද්දි සිදුහත් කුමාරයාට හම්බෙනවා ඊතලයක් ඇනිච්ච හංසයෙක්ව. හරිද? හංසයාට ඊතලෙන් දිද්දේ දේවදත්ත කුමාරයා. නමුත් හංසයාව අල්ලගත්තේ සිදුහත් කුමාරයා. ඉතින් පුතේ සිදුහත් කුමාරයා මේ හංසයාව තමන්ගේ කියලා අරගෙන හංසයාව බේරලා බෙහෙත් කරන්න හදද්දි දේවදත්ත කුමාරයා ඒකට තදින් විරුද්ධ වෙනවා. මම තමා හංසයාට ඊතලෙන් විද්දේ. ඒ නිසා හංසයා මගේ. එහෙමයි කියලා දේවදත්ත කුමාරයා රණ්ඩු වෙනවා. ඉතින් පුතේ මේ රණ්ඩුව ඉවරයක් වුණේ නැති නිසා රණ්ඩුව යනවා රාජසභාවට. ගියාට පස්සේ සිදුහත් කුමාරයා කියනවා හැම සතෙක්ටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා. ඒ නිසා මම මේ සතාව කාටවත් මරන්න දෙන්නේ නැහැ කියලා. දේවදත්ත කුමාරයා හැදුවේ මේ ඊතලේ විදලා ඒ අහිංසක සත්වයාව මරන්න.
නමුත් සිදුහත් කුමාරයා රාජසභාව දක්වාම ගිහිල්ලා තර්ක කරලා සතෙක්ට ජීවත් වෙන්න තියෙන අයිතිය හැමෝම ඉස්සරහා පහදලා දීලා ඒ හංසයාගේ ඉතලේ අයින් කරලා හංසයාට බෙහෙත් දාලා ඒ හංසයාව ජීවත් කරවනවා. අවසානයේදී ඒ හංසයාව සිදුහත් කුමාරයා පරිස්සමින් කැලේටම ඇරලනවා. ඉතින් පුතේ අන්න ඒක තමයි සිදුහත් කුමාරයා බුද්ධත්වයට කලින් ඉඳන්ම ලෝකේ ඉන්න හැමෝටම සියලුම ලෝක සත්වයාට කරුණාවෙන් පිහිට වුණා. අසරණයන්ට මිනිස්සුද අඩු කුලයේද පහත් කුලයේද ගැහැණුද පිරිමිද එහෙම නැත්නම් සතෙක්ද කී කේ බැලුවේ නැහැ බුදුරජාණන් වහන්සේ සියලුම දෙනාට පිහිට වුණා. හරිද? ඉතින් පුතේ අපි බලමු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ අසරණයන්ට පිහිට වුණු අවස්ථා කීපයක් ගැන තමයි මේ පාඩමේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ උදේට අවදි වුණ ගමන් උදේට අවදි වුණාම සාමාන්‍යයෙන් අපි හැමෝටම උදෑසනට කරන කාර්යයන් තියෙනවානේ. මගේ පුතාලා නම් උදේට අවදි වෙලා බත් මැදලා මූණ හෝදලා කාලා බීලා නේද අම්මලා තාත්තලාට මැදලා නේද ඉස්කෝලේම යන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේටත් තිබ්බ උදෑසනට කරන කාර්යයන්. බුදුරජාණන් වහන්සේ අවදි වුණාම පළමුවෙන්ම කළේ පුතේ තමන් වහන්සේගේ කරුණාබර හදවතින් ලෝකය දිහාම බලපු එක. මම අද කාටද පිහිට වෙන්නේ, කාටද අද මගේ පිහිට අවශ්‍ය කියලා බුදුරජාණන් වහන්සේ කරුණාබර දැසින් ලෝකය දිහා බැලුවා. හරිද? ඉතින් පුතේ ඒ වගේ ලෝකය දිහා බලලා බුදුරජාණන් වහන්සේ කරදරයට පත් වෙලා ඉන්න අහිංසක අසරණ මිනිස්සු සිය දහස් ගණනකට උන්වහන්සේගේ ජීවිත කාලය පුරාම පිහිට වුණා. හරිද? ඉතින් පුතේ මේ පාඩමේ පළවෙනි උදාහරණය තියෙන්නේ අසරණ මහලු පියෙක් කියන එක. හරි. ඒකට යන්න කලින් මගේ පුතාලා හැමෝම දෙවෙනි පාඩමේ මාතෘකාව දාන්න ඔයාලගේ ලියන පොතේ දෙක පාඩම කියලා දාලා බුදු සිරිත අනුව යමු අසරණයන්ට සරණ වෙමු කියලා මාතෘකාව දාන්න බලන්න. දරුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා දේවදත්ත තාම අපායේද කියලා. ඔව් පුතේ ගොඩක් වෙලාවට එහෙම තමයි. මොකද දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් අනන්තාරිය පාප කර්ම කරගත්තා. අනන්තාරිය පාප කර්ම කියන පුතේ කවදාවත් පව් ගෙවලා ඉවර කරන්න බැරි තරම් බරපතල පාප කර්ම. මගේ පුතාලට ඒව තාම බරපතල වැඩි. ඒ දේවල් ලොකු වෙද්දි ඉගෙන ගන්න තියෙනවා. 9 වසරේ අච්චු පොතේ 8 වසරේ අච්චු පොතේ ඒවා තියෙනවා. ටීචර්ව ලස්සන්ට කියලා දෙන්නම් ඔයාලා ඒ පාඩම වලට ආවහම. හරිද? ඉතින් පුතේ දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවුවා. බුදුරජාණන් වහන්සේව මරන්න හැදුවා. ඉතින් මේ වගේ පව් ගොඩාක් කරගත්ත නිසා දේවදත්ත හාමුදුරුවන්ව දේවදත්ත හාමුදුරුවන්ගේ අවසාන මොහොතේදී පොළව දෙබෑ වෙලා පොළව පැලිලා නිවැරට ඇදගත්ත කියලා තමයි කියන්නේ. දේවදත්ත හාමුදුරුව හිටපු ඇඳෙන් බැහැලා යද්දි පොළව පැලිලා පොළව දෙබෑ වෙලා ගිනි ජාලා මැද්දෙන් අපායට ඇදගත්ත කියලා තමයි බුද්ධාගමේ පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් පුතේ දේවදත්ත හාමුදුරුව තාමත් ඇත්තේ අපායේ තමයි. ඒ තරම් පව් පුතේ ඒවා ගෙවල ඉවර කරන්න අමාරු පව්. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවුවයි කියන්නේ ඉතාමත් බරපතල ආනන්තරිය පාප කර්මයක්. හරි, ළමයි හැමෝම ලිව්වද? හරි, එහෙනම් අපි බලමු පළවෙනි උදාහරණය. හරි, පළවෙනි උදාහරණය තියෙන්නේ අසරණ මහලු පියේ. පුතේ මේ අසරණ මහලු පියේ කියන කතාවේ තියෙන්නේ පුතේ ඔන්න එක මේ ඔන්න සැවැත් නුවර. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සැවැත් නුවර තියෙනවානේ. ඉතින් පුතේ සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක ශාලාවක, හරිද, ළමයි 4 දෙනෙක්ට, ළමයි 4 දෙනෙක් කියන්නේ පුංචි ළමයි නෙමෙයි, සාමාන්‍ය තරුණ වයසේ 4 දෙනෙක්ට
චෝදනා කරන්න කට්ට කට්ටිය විරුද්ධතා එල්ල කරන්න ගත්තා. ඉතින් මේ කතාව හොයලා බලනකොට මේ කතාව පිටිපස්සේ තිබෙ මෙන්න මෙහෙම පසු කතාවක්. ඉතින් පුතේ එක පියෙකුට හිටියා දරුවෝ හතර දෙනෙක්. හරිද? ඉතින් පුතේ මේ තාත්තා තමන්ගේ දරුවෝ හතර දෙනාට හොඳට උගන්නලා විවාහ කරලා දීලා අමාරුවෙන් සල්ලි හම්බ කරලා පේශලා ප්‍රශ්න අද දුව. පේශලා මොකද පුතේ ප්‍රශ්න කතාව කොණ්ඩත්. පාඩමේ මාතෘකාව ආයගත නැන්ද? බුදු සිරිත 90 යමු. නෑ නෑ. අසරණයන්ට සරණ වෙමු. බුදු සිරිත 90 යමු අසරණයන්ට සරණ වෙමු. හරි නේද? හරි. ඉතින් පුතේ මේ තාත්තා තමන්ගේ තරුණ කාලෙදි මහන්සි වෙලා ගොවිතැන් කරලා හරිම අමාරුවෙන් තමන්ගේ දරුවෝ හතර දෙනාට සිත් සතර උගන්නලා ඊට පස්සේ විවාහ කරලා දීලා තමන් හම්බ කරපු හැම ධනයක්ම ළමයි හතර දෙනාට සමසේ බෙදලා දුන්නා. පුතාලගේ අම්මලත් එහෙම නේද? අම්මලා උදේම නැගිටිනවා උයනවා පිහනවා රස්සාවට යනවා තාත්තා ඉන්නේ රෑ වෙලා වැඩ කරලා තාත්තලා අම්මලා මේ හැමදේම කරන්නේ ඇයි පුතාලට හොඳට උගන්නලා පුතාලව සමාජ හොඳ තැනකට යවන්න පුතාල දවසක ලොකු මහත්තුරු ලොකු නෝනලා වෙලා ඉන්නවා බලන්න ආස නිසායි අම්මලා තාත්තලා එහෙම මහන්සි වෙලා ඒ දේවල් කරන්නේ ඉතින් පුතේ මේ තරුණ තාත්තා තමන්ගේ ළමයින්ට ඒ හැමදේම කළා හරිද ඊට පස්සේ මේ තාත්තා ටික ටික වයසට යද්දි හරිද තාත්තා චුට්ට චුට්ට වයසට යනකොට තාත්තට තමන්ගේ වැඩ තනියම කරගන්න බැරි වෙනකොට තාත්තා අසනීප වෙනකොට මේ ළමයි මොකද කළේ කලගුණ සැලකීම අමතක කරලා කලගුණ සරකනවා කියන්නේ මොකද්ද අපිට හම්බෙච්ච උපකාරයකට ප්‍රතිඋපකාර කරන එක ඉතින් කලගුණ අමතක කරලා මේ ළමයි මේ තාත්තව මේ අහිංසක සීයව මොකද්ද කරේ පුතේ අතෑරලා දානවා සීයව තමන්ගේ තාත්තව බලන්න නැතුව ඉන්නවා තමන්ගේ තාත්තට බෙහෙත් ගන්න මුදල් නොති තමන්ගේ තාත්තට සත්කාර කරන්න නැතුව මේ ළමයි හතර දෙනා ඒ අහිංසක තාත්තව අතෑරලා දානවා ඉතින් පුතේ මේ අහිංසක තාත්තා ලෙඩක් එක්කම තමන්ට ඇවිදින්නත් බැරුව සැරයටියක් විතරක් අතේ තියාගෙන මහමගට බහිනවා මහමගට බහිනවා කියන්නේ ගේ අතෑරලා දාලා එනවා ළමයින්ගේ වෙනස්කම් නිසා ඉතින් පුතේ මේ අසරණ තාත්තව දිවසින් දැක්ක බුදුරජාණන් වහන්සේ හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක විතරක් නෙමෙයි මේ සීයා මේ මහලු තාත්තා අහම්බෙන් එනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ජේතවනාරාමයට හරිද ඉතින් පුතේ ආවහම බුදුරජාණන් වහන්සේ දකින්න මේ තාත්තට වෙලා තියෙන ඉරණම අමාරුවෙන් ළමයි හතර දෙනෙක් හදලා ළමයි හතර දෙනාම තාත්තව අතෑරලා ඉතින් මේක දැක බුදුරජාණන් වහන්සේ පුතේ මේ තාත්තට කියලා දෙනවා ගාථා ටික හරිද බුදුරජාණන් වහන්සේ මේ තාත්තට කියලා දෙනවා ගාථා කිහිපයක් ඒ කියලා දුන්නට පස්සේ මේ තාත්තා යනවා පුතේ ඔන්න දැන් නගරයට යනවා නගරයට ගිහිල්ලා මේ තාත්තා एक गाता हतर उन्न नगर इन मिनीसु इसरहा कियना पुते बुदुराजानन वहांसे दुरदाखना नुएने मोले कल्पना करला इदिरियट वेनदे देखला तमा ए गाता हतर कियला दुने බුදුහාමුදුරුවෝ මේ මහලු පියාට කියලා දීපු ගාථා හතරේ අඩංගුනේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා දරුවෝ හතර දෙනාට මම මෙහෙම සැලකුවා නමුත් දරුවෝ මට මෙහෙ දැන් සලකන්නේ නැහැ දරුවෝ මට වෙනස්කම් කරනවා මම අසරණයි කියන එක තමා බුදුරජාණන් වහන්සේ ඒ ගාථා හතරේ ඇතුළත් කරේ ඉතින් පුතේ මේ තාත්තා ප්‍රසිද්ධ තැනකට ගිහිල්ලා සෙනඟ ගොඩාක් ගැවසෙන තැනකට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ කිව්වා වගේ මේ ගාථා ටික කියනවා ඉතින් පුතේ මේ ගාථා ටික අහපු මිනිස්සු දැනගන්නවා මේ තාත්තගේ ළමයි මේ තාත්තට සලකන්නේ නැහැ කියලා මේ ළමයි තාත්තව අතෑරලා කියලා උන් එතකොට තමයි ඊට පස්සේ වැඩේ උනේ හරිද දැන් මිනිස්සුන්ට හරින්ම කේන්ති ළමයිව හදලා හදලා ළමයි හතර දෙනාම තාත්තව අතෑරලා දාලා ඔන්න දැන් මිනිස්සු මොකද උනේ මිනිස්සු කෝප වුණා මිනිස්සුන්ට කේන්ති ගියා මේ ළමයි ගැන ඊට පස්සේ පුතේ මේ මිනිස්සු මේ ළමයි ගාවට ගිහිල්ලා ඒ ළමයින්ට අප්‍රසාදය පළ කළා ඒ ළමයින්ට විරෝධය පළ කළා තමන්ගේ තාත්තට මෙහෙම කරන එකට ඉතින් පුතේ මහ ජනතාව ඉදිරියේ මහ ජනතාව රාශියක් එකතු වෙලා මේ ළමයින්ට පැහැදිලි කළා තාත්තට මෙහෙම කරන්න එපා තමන්ට මෙහෙම උදව් කරපු තමන්ට උගන්වපු තමන්ට ධනය දීපු තමන්ගේ පියාට කළ ගුණ සලකන්න කියලා මේ මිනිස්සු ඒ ළමයින්ට බල කරන්න ගත්තා
ඉතින් පුතේ මේ හතර දෙනාටත් මිනිස්සු හැමෝම පුන පුනා කියනකොට ඒ ළමයි හතර දෙනාට ටික ටික තේරෙන්න ගත්ත තමන්ගේ වැරද්ද තමන් තමන්ගේ තාත්තට කරපු වැරද්ද තේරෙන්න ගත්තා ඊට පස්සේ පුතේ ඒ දරුවෝ හතර දෙනා මහ ජනතාව ඉදිරියේම ඒ තාත්තගෙන් සමාව ඉල්ලුවා සමාව ඉල්ලලා තාත්තව ආදරෙන් රැක බලා ගන්න ඒ අසරණ තාත්තව සැර යටියක් විතරක් අතේ තියාගෙන පාරේ අවිදා වෙදිහට පුයේ අහිංසක තාත්තව ළමයි හතර දෙනා අවසානයේ ගෙදර එක්කන් ගියා. ඉතින් මේ හැමදේම උනේ ඒ තාත්තට එහෙම පිටක් ලැබුණේ බුදුරජාණන් වහන්සේ දුරදිග දැකලා ඒ තාත්තට අර ගාථා ටික කියලා දීපු නිසා. නේද ළමයි? ඉතින් පුතේ මේ පාඩමෙන් අපි ගන්න ඕන ලොකුම ආදර්ශය මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපිට දීපු ආදර්ශය මොකද්ද? කොච්චර වයසට ගියත් කොච්චර අසරණ වුණත් කොච්චර ලෙඩ රෝග ඇවිල්ලා කොච්චර දුක්ඛිතභාවයට පත් වුණත් අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කරපු දේවල් අපි අමතක කරන්න හොඳ නැහැ. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. වැඩට යනවා, උයනවා, පිහනවා, පොඩි ළමයින්ගේ අපේ රෙදිත් හොදනවා අපේ අම්මලා තාත්තලා නේද? ඔයාලා ඒ කාමර අස් කරනවා, අතු ගානවා, කන්න උයලා දෙනවා. ඒ උයලා දීලාත් අපි කෑවේ නැත්තම් අපිට කෑම එකක් කවනවා අම්මලා නේද? ඉතින් එහෙම කරන අම්මා තාත්තව අපි කවදාවත් අර වගේ අසරණ තනකට දාන්න හොඳ නැහැ. අපි අම්මලා තාත්තලට දේවත්වයේ තියලා සලකන්න ඕන. මොකද අම්මලා තාත්තලා තරම් අපිට දේවල් කරන්නේ නැහැ වෙන කවුරුවත්. මේ පුතේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කතාවෙන් අපිට දීපු ආදර්ශය අන්නේ ඒක. හරි. ළමයින්ට කතාව තේරුණා නේද? හැම පුතෙක්ටම දැන් කතාව මතකයි නේද? බොහොම හොඳයි. හරි. එහෙනම් හැමෝම අසරණ මහලූපියෙක් කියන මාතෘකාව දාන්න. අසරණ මහලූපියෙක් කියන මාතෘකාව දාන්න හැම පුතෙක්ම. හරි විනෝති ලියලා හරි ළමයි ඊට පස්සේ දැන් ටීචර් ප්‍රශ්නයක් දෙනවා හැමෝම එක කියලා දාලා ප්‍රශ්නේ ලියන්න ප්‍රශ්නෙට උත්තරේ ලිව්වහම ටීචර් ඔයාලගෙන් අහනවා ඒ නිසා හැම ළමෙක්ම හොඳ ළමයි වගේ ලියන්න ලකීර ලියලා හොඳයි පුතේ හැමෝම එක දාලා ප්‍රශ්නේ ලියන්න ගන්න හරි මෙම කතාවෙන් අපගේ ජීවිතයට ගත යුතු මෙම කතාවෙන් අපගේ ජීවිතයට ගත යුතු ආදර්ශය මෙම කතාවෙන් අපගේ ජීවිතයට ගත යුතු ආදර්ශය පැහැදිලි කරන්න මෙම කතාවෙන් අපගේ ජීවිතයට ගත යුතු ආදර්ශය පැහැදිලි කරන්න ඔන්න ටීචායි කියනවා මෙම කතාවෙන් අපගේ ජීවිතයට ගත යුතු ආදර්ශය පැහැදිලි කරන්න. හරි. ටීචර් විනාඩි 5ක් දෙන්නම් හැම දරුවෙක්ම කෙටියෙන් පැහැදිලි කරන්න බලන්න මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය. විනාඩි 5යි.
තෂානි මගෙන් ප්‍රශ්නයක් අහලා තිනවා පුතේ ඔයාලා උත්තර ලියලා ඉවරනහම ටීචර් එකට උත්තරේ දෙන්න ටීචර් අපහු කියන්න පුළුවන් පුතේ ටීචර් ඇහුවේ මෙම කතාවෙන් අපගේ ජීවිතයට ගත හැකි ආදර්ශය විස්තර කරන්න කෙටියෙන් පැහැදිලි කරන්න මට දැන් කියු ප්‍රශ්න හරියටම මතුවෙන මේ කතාවෙන් ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශය කෙටියෙන් පැහැදිලි කරලා ලියන්න හැමෝම හරිද ළමයි ලිව්වද ලියලි වරන ළමයි රේස් හෑන්ඩ් කරන්න බලන්න හරි කෙටියෙන් පැහැදිලි කරා නේද හැමෝම හරි බිනුදි බිනුදි කියන්න බලන්න ලියපු උත්තරේ මම ළමයි තුන්දෙනෙක්ගෙන් විතරක් අහන්න වෙලාව ගොඩක් යන නිසා බිනුදි දෙමාපියන් වයසට ගියත් ඔවුන් අපට කළ දෑ අමතක නොකර बलाना दसुन कलहार නැද්ද නෑ වගේ නේ විනුති විනුති කියන්න බලන් ලිව්ව උත්තරේ දෙමාපියන් අපට කුඩා කලෙදිට කළ දේවල් මතක් කර දෙමාපියන් කෙතරම් වයසට ගියත් ඔවුන්ට ආදරයෙන් ගෞරවයෙන් හා සෙනෙහසින් සැලකීම බොහොම හොඳයි හොඳ උත්තරයක් පස්සේ පිරිමි ළමයි කවුරුත් නැද්ද අද කවීෂ උත්තර ලිව්වද පුතා කවීෂ කවීෂත් නැහැ එහෙනම් ගෑනු ළමයෙක්ගෙන් මහම් මට උත්තරේ කියන්න තව අනුදි 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 කියන බලා ලිව්ව උත්තරේ අපව කුඩා කල සිට රැක බලාගත් මව්පියන්ට වයසට ගිය විට ආදරෙන් ගෞරවයෙන් රැක බලාගත යුතුය.
හරි බොහොම හොඳයි පුතේ මොකක්ද අපි මේකෙන් ගන්න තියෙන ආදර්ශ පුතේ අපිව කුඩා කාලයේ ඉඳන් අමාරුවෙන් හදලා අතක් අයක් කඩන්න නැතුව අපිට කිසි අඩුපාඩුවක් නොකර මහන්සි වෙලා අපිව උස්මහත් කරපු අපේ අම්මවයි තාත්තවයි අම්මටයි තාත්තටයි මහලු වෙලා අසරණ වුණාම ලෙඩ දුක් හැදෙද්දි නේද අපි කවදාවත් අම්මවයි තාත්තවයි අමතක කරන්න හොඳ නැහැ අපේ අම්මවයි තාත්තවයි අපි අපේ ඇස් දෙක වගේ බලා ගන්න ඕන ළමයි හැමෝටම පාඩම ඒ කොටස තේරුණා නේද බොහොම හොඳයි අපි එහෙනම් යමු ඊළඟ කතාවට ඊළඟ කතාව තියෙන පුතේ වරදට හසු වූ නිවැරදි ගොවියෙක් හරි එහෙනම් දැන් ටීචර් ඒ කතාව ඔයාලට කියලා දෙන්න ඉතින් පුතේ මේ කතාවේ උනේ මොකද්ද ඔන්න පුතේ අපි පාඩම කාට හරි කියවන්න දෙමු කවුද කියවන්නේ ආලෝක මෙන්න ඉන්නවා පිරිමි ළමේ කො හොයාගන්න බැරුව ඉතියේ ලකිරත් ඇවිල්ලා නේ හරි ආලෝක කියවන්න බලන්න කොතන ඉඳලාද ටීචර් වරදට හසු වූ නිවැරදි ගොවියෙක් ටීචර් මේ හයිලයිට් කරන ටික ආලෝක කියවන්න බලන්න හා ටීචර් මෙතනට වෙනකන් කියව කොතනද ටීචර් ඔය ටීචර් හයිලයිට් කරලා තියෙනව පේනව නේද කොළ පාටි ඒ ටික කියවන්න බලන්න ආලෝක आज ज्ञान विन रहने के ना यानने टा ये दुनी सौर का मट्टा वारद वारद रुवकु वारद फारुवकु मेम गोविया हसुवाने तमा नोकल वारद कटाये सौर मुलाक පෙර දින රාත්‍රියේ නිවසක් බිඳ පැහැර ගත් වස්තුව අතර තිබුණු මසුරන් දහසක් පසුබිමක් අතර පසුම්බියකින් පසුම්බියක් අතපසු වීමකින් මෙම ස්ථානයේ හැරදා ගොස් තිබිනි රාජ්‍ය පුරුෂයෝ අහිංසක ගොවියා සොරකම සොරකම සම්බන්ධයෙන් සැකකර දඩුවම් ලබා දීම පිණිස රැගෙන ගිය ගියහ. බොහොම හොඳයි ආලෝක. ඉතින් පුතේ ඔන්න ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ ගොඩාක් තිබ්බා කුඹුරු ගොවිතැන. හරිද? ඉතින් මෙහෙම කුඹුරක් සීසාමින් සිටි. සීසාමින් ඉඳපු සීසානවා කියන්නේ වීහිනවා. කුඹුරක් හදනකොට මුලින්ම කරන්නේ කුඹුර සකස් කරනවා. ඊට පස්සේ කුඹුරේ වීහිනවා. වී ඉස්සරට පස්සේ තමයි කුඹුරේ පැල පැල වෙන්නේ. ඉතින් පුතේ මෙහෙම කර කර හිටපු ගොවියෙක්ව අනපේක්ෂිතව අනපේක්ෂිතව කියන්නේ අපේක්ෂා කරන්න නැතුව එකපාරට හරිද එකපාරට රාජපුරුෂ අරගෙන යනවා හරිද ඉතින් පුතේ මේ රාජපුරුෂයෝ මේ ගොවියව අරගෙන යන්නේ සොරකමකට වැරදි කාර්යයක් කියලා හිතලා ඉතින් පුතේ මේකට මූලික උනේ ඔන්න දවසක් දා හොරු කණ්ඩායම හරිද සොර මුලක් කියන්නේ කවුද පුතේ හොරු කණ්ඩායමක් කියන එකට තමයි මේ සොරු මුලක් කියලා කියන්නේ හරිද ළමයි සොරමුලක් කියන්නේ කවුද සොරු කණ්ඩායමක් හරිද ඉතින් පුතේ මේ හොරු කණ්ඩායමක් කලින් දවසේ රෑ නිවසක් බිඳලා කියන්නේ ගෙදරකට පැනලා ගෙදර තියෙන බඩු හොරකම් කරන එකට කියන්නේ නිවසක් බිඳ පැහැරගත් වස්තුව හරිද වස්තුව පැහැරගෙන යනවා ඒ අතරේ ඒගොල්ලන්ට වැරදිලා මේ අහිංසක ගොවියගේ මේ කුඹුරේ මසුරන් දහසක ඒ කාලේ දැන් අපි කාසි වලින් කාසි වලින්නේ අපි දැන් මේ සල්ලිම ඉන්නේ කාසි සහ කොල්ල වලින්නේ ඒ වගේම ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ මුදල් තමයි මොනවාද මසුරන් කියන්නේ ඉතින් පුතේ මසුරන් 1000ක පසුම්බියක් වැරදිලා දාලා යනවා මේ කුඹුරේ ඉතින් පුතේ කුඹුරේ මසුරන් 1000ක පසුම්බියක් තිබිලා හම්බෙච්ච නිසා රාජපුරුෂෝ අර හොරකමට වැරදි කාර්යය කියලා හිතන්නේ කාවද අර අහිංසක ගොවියව හරිද ඉතින් පුතේ මෙහෙම මේ ගොවියව වැරදි කාර්යය කියලා රාජපුරුෂයෝ කොහෙටද අරන් යන්නේ රජමාලිගාවට නේද ඒ කාලේ රජමාලිගාවට අරන් ගිහිල්ලා රජතුමා ඉදිරියේ ප්‍රශ්න කළා තමයි උත්තර ගන්නෙ වැරදි කාර්යය කවුද කියලා හොයාගන්නේ ඉතින් පුතේ මේ මිනිස්සයව අරගෙන යනවා දැන් මරණ දඬනේ දෙන්න හොරකමට ඒ කාලේ දෙන දඬුවම තමයි මරණ දඬනේ. ඉතින් පුතේ මේකට බය වෙච්ච මේ ගොවියා ගොවියට මතක් වෙනවා කලින් දවසේ බුදුහාමුදුරුවයි ආනන්දහාමුදුරුවයි Tamange මේ කුඹුර ළඟින් වඩිනවා.
හරිද මෙහෙම කුඩ කුඹුර ළඟින් වඩිද්දි බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්දය සර්පයා දුටුවාද කියලා ආනන්දය සර්පයා දුටුවාද කියලා හරිද ඉතින් පුතේ බුදුහාමුදුරුව මේක අහනවා මේ ගොවියට ඇහෙනවා හරිද බුදුහාමුදුරුව එහෙම අහුවාම ආනන්ද හාමුදුරුව තනි පැත්ත පිළිදුරනවා දිටිමි ස්වාමීනි ඔව් මමත් දැක්කා හරිද ඉතින් පුතේ මේ මිනිස්සයාට මේ කිව්ව වචන ටික මතක තියෙනවා ඉතින් මේ මිනිස්සයා මේ අහිංසක ගොවියා රජතුමා ළඟට ගිහිල්ලා මේකම කියනවා ආනන්දේ සර්පයා දුටුවාද ආනන්දේ සර්පයා දුටුවාද දිටිමි ස්වාමීනි සර්පයා දිටිමි ස්වාමීනි කකා මේ මිනිස්සයා මරණ බයෙන් මරණ දණ්ඩණයට බයෙන් රජතුමා ඉස්සරහා මේකම කියනවා ඉතින් පුතේ මේ මිනිස්සයා මේකම කියවද්දී රජතුමාට හිතෙනවා මොකද්ද මේ කියවන්නේ කියලා ඉතින් පුතේ රජතුමා මේ කියන දේ තියෙන මොකද්ද මේ කියවන්නේ මේකයි කියන්නේ මෙන්න මේකේ තේරුම හොයාගන්න බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා ආරාධනා කරනවා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ හමුවට ඊට පස්සේ ගියපු ඒ රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහන මොකද්ද මේ සිද්ධිය කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ රජතුමාට පැහැදිලි කර වදාළනවා ඊට පස්සේ රජතුමනි මම මෙතනින් වඩිනකොට මම දැක්ක මේ අහිංසක ගොවියගේ ඒ කුඹුරට හොරුමුල දාලා ගියපු ඒ සල්ලි මසුරන් දහසක පසුම්බිය ඒ අහිංසක ගොවියගේ මඩ කුඹුරේ මඩ ඇස්සේ ඉතුරු වෙලා තියෙනවා ඒ හැම මිනිස්යාගේ අහිංසක මිනිස්යාගේ කුඹුරේ ඒ මිනිස්යා හොරකම් කරපු දෙයක් නෙමේක හොරු මුලේක හොරකම් කරන් යද්දි වැරදිලා දාලා ගිහිල්ලා ඉතින් ඒක මම දැක්කා මේක මේ මිනිස්යාගේ වැරද්දක් නෙමේ හොරු මුල වැරදිලා තමයි මේක මෙතනින් දාලා ගිහින් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ රජතුමාට පැහැදිලි කරලා දෙනවා හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ ඒ පසුම්බිය මුදල් පසුම්බිය දැක්කහම එදාම හිතුවා මේක මේ මිනිස්යාට ලොකු ගැටලුවක් වෙනවා සර්පයෙක් කියන් පුතේ විෂකුරු සතෙක් Tamanට දෂ්ට කරාම මරණයට පවා පත් වෙන්න පුළුවන් අන්න ඒකයි බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ගේ අහන්නේ ආනන්දය සර්පයා දුටුවාද කියලා හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ එතනදි දුර දැක්කා මේකෙන් මේ ගොවියට පාඩුවක් වෙනවා මේ ගොවියට මරණය වුණත් පත් වෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ නිසා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ නුවණ පාවිච්චි කරලා එක වචන දෙකකින් ආනන්දේ සර්පයා දුටුවාද වචන තුනකින් ඒ අහිංසක ගොවියට බුදුරජාණන් වහන්සේ පිහිට උනේ අන්න එහෙමයි ඉතින් පුතේ උපායශීලීව කල්පනා කරලා ඉදිරිය දැකලා බුදුරජාණන් වහන්සේ ඉතාම සරල වචන තුනයි ආනන්දේ සර්පයා දුටුවාද අන්නේ වගේ චූටි උපායකින් ඒ අහිංසක මිනිස්යාගේ ජීවිතය මරණයෙන් ගලවා ගත්තේ අන්න එහෙමයි. හරි. කවුද මැසේජ් දාලා තියන්නේ? මම කියන්න. හරි. අන්න එහෙමයි පුතේ බුදුරජාණන් වහන්සේ ඒ අහිංසක ගොවියගේ ජීවිතය බේරගත්තේ. හරි. ඒ කතාව ළමයින්ට තේරුණාද? අත උස්සන්න බලන්න. තේරුණ නැති කෙනෙක් ඉන්නවා නම් sorry තේරුම් නැති පුතෙක් ඉන්නවා නම් දාන්න බලන්න මේ chat box එකේ ප්‍රශ්නේ ආලෝක තේරුණේ නැද්ද ටීචර් තව ටිකක් කියලා දෙන්න පුළුවන්ද හරි කියලා දෙන්න මොකද ආලෝකට තියෙන ගැටලුව කතාවේ කොතන තේරුම් නැත්තේ පුතාට අර මොකද අර කිව්වේ අර මසුරන් ගැන මෙහෙමනේ පුතේ හොරු කණ්ඩායම කලින් දවසේ රෑ ගෙයක් හොර ගෙදරකින් හොරකම් කරලා ඒ සල්ලි රත්තරන් හැමදේම අරගෙන යද්දි වැරදිලා තමයි ඒ මසුරන් දහසක මසුරන් කියන්නේ පුතේ දැන් අපි කඩේකට ගියාම දැන් බඩු ගන්න කොහොමද රුපියල් හරි සල්ලි කොළ හරි දීලා ඒ වගේ එක් කාලේ තිබ්බේ මසුරන් පණම් අන්න ඒ වගේ තමයි ඒ කාලේ තිබ්බ සල්ලි ಜಾති වලට කිව්වේ හරිද ඉතින් පුතේ මේ හොරු කණ්ඩායම වැරදිලා මසුරන් 1000ක් කුඹුරට විසික් කරනව නෙමේ වැරදිලා යාළගේ අතින් මේ මසුරන් ටික වැටෙනවා මේක වැටුණ නිසා කුඹුරට රාජපුරුෂයෝ හිතන්නේ මේ මිනිස්සයා තමයි සල්ලි හොරකම් කරේ කියලා අන්න ඒකයි මේ මිනිස්සයාව රජතුමා ඉදිරියට රාජපුරුෂයෝ විසින් අරගෙන ගියේ ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මේ මසුරන්
අසුරන් පිරිච්ච පසුම්බිය පාර යනකොට දැක්ක මේ මිනිස්සයයි කුඹුරේ තියෙනවා. අන්න ඒ නිසයි බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවේ ආනන්දය සර්පයා දුටුවාද කියලා. හරිද? එන්න එහෙම තමා බුදුරජාණන් වහන්සේ ඒ වචන තුනෙන් ඒ අහිංසක ගොවියාගේ ජීවිතේ බේරගත්තේ. හරිද? පුතෙක් තෂානි දාලා තිනවා මට සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ බුද්ධ ආගමට ලකුණු 93යි කියලා. කොහොම හොඳයි. හරි. ළමයි හොඳයි. හොඳේ. ඉතින් මේ පාඩම දැන් තේරුණා නේද හැමෝටම? ප්‍රශ්න තියෙනවා නම් chat box එකට දාන්න. හරි. හැම ළමයෙක්ම පොත අරගෙන මාතෘකාව දාන්න. වරදට හසු වූ නිවැරදි ගොවියෙක්. වරදට හසු වූ නිවැරදි ගොවියෙක්. වරදට හසු වූ නිවැරදි ගොවියෙක්. හරි ලිව්වද ළමයි? දැන් හැමෝම ප්‍රශ්න ලියන්න. ටීචර් දෙන ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ විසින් ඉතා සරලව මෙම ගොවියාගේ බුදුරජාණන් වහන්සේ විසින් ඉතා සරලව මෙම ගොවියාගේ ගැටලුව විසඳුවේ කෙසේද? ගැටලුව විසඳුවේ කෙසේද? සෙතුමි මගෙන් අහලා දෙනවා පළවෙනි පාඩමෙන්ට හේන කොච්චර පිටු තියන්න ඕනේද කියලා. පුතේ මේ සෙතුමි පළවෙනි පාඩමට හිටියේ නැන්ද? හරි. අපි ප්‍රශ්න විදිහට තමා කළේ. මන් පාඩම කරන වෙලාවේ චූටි චූටි මේ වැදගත් කරුණු තමා කිව්වේ. හරිද? ප්‍රශ්න දුන්නා. ඒක පුතාට පුළුවන්ද මේ සෙතුමි පිටු තුනක් තියන්නකෝ පුතේ. මම ප්‍රශ්න නැවැත්තුවේ කොතනින්ද? ලකිර ලිව්වට කියන්න බල. ප්‍රශ්නෙද ටීචර්? ඔහ් ටීචර් දීපු ටික කියන්නකොට. බුදුරජාණන් වහන්සේ විසින් ඉතා සරලව මෙම ගොවියාගේ ගැටලු විසඳුවේ කෙසේද? හරි. මම උත්තරේ ලියන්න බලන්න දැන්. වැඩිය කරුණු ඕනේ. කෙටියෙන් පැහැදිලි කරන්න බලන්න. මෙතන ටීචර් හයිලයිට් කරලා තියෙනවා.
කවිනාඩියක් දෙන්නම් ඉක්මනට ලියන්න තේරෙන්නේ නැහැ ටීචර් එක ලියන්න හරි මං කියලා දෙන්නම් ලියපු ළමයි ඉන්නවා නම් අත උස්සන්න හරි සෙතුමි කියන්න බලන්න ආනන්දය සර්පයා දුටුවාද යනුවෙන් අසා ආ අන්න හරි බුදුරජාණන් වහන්සේ හරිම සරල වචන තුනකින් තමයි මේක බුදුරජාණන් වහන්සේ හරිම සරල වචන තුනකින් තමයි මේ ප්‍රශ්නේ විසඳුවේ. හැබැයි ඒකට තව ලියන්න පුළුවන්. ආනන්දේ සර්පයා දුටුවාදැයි අසා බුදුරජාණන් වහන්සේ ඒක ඇහෙන්න සැලැස්ව ගොවියට. ඉතින් මේක මතකයේ තිබුණු ගොවියා රජතුමා ඉදිරියේ එය පැවසූ විට රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නය අසා निराකරණය කරගත්තා. අන්න ඒකයි ලියන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගොවියා ඉදිරියේ ආනන්දේ සර්පයා දුටුවාදැයි ඇසුවා ඊට පස්සේ මෙය මතකයේ තිබූ ගොවියා විසින් එය රජතුමා ඉදිරියේ පැවසුවා ඒ පැවසුවාම රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන අසා ප්‍රශ්නය निराකරණය කරගත්තා මට රෂෙන් නාකේෂ් අපුතත් කියන බලන් ලිව උත්තරේ ආනන්දේ සර්පයා දුටුවාද යන වාක්‍ය एक टीचर की उत्तर उत्तर की बहुम हरी टशानी टशानी दुर्दग्नाबल आनंदे सर्प्याल प्रकाश अन्ना हरी बहुम पूता तवली अन्न पशु गोविया හරිපේශලා thank you හරි ඔන්න එහෙනම් ටීචර්ම කියලා දෙන්නම්කො සෝපාක කතාව ඉතින් පුතේ සෝපාක කියන්නේ මුංචි දරුවෙක් හරිද මේ බුදුරත් හිරුජා දන්නවද බොහොම හොඳයි ටීචර් දැන් කියලා දෙන්න යාළුවෝ ගොඩක් දන්නේ නැහැ නිසා ටීචර්ම කියලා දෙන්න ඉතින් පුතේ මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ කුල තිබ්බා කුලයක් කියන්නේ පුතේ මිනිස්සු එක එක කුල බෙදාගෙන තිබ්බා බුදුරජාණන් වහන්සේගේ ඒ කාලේ පරණ සමාජයේ විවිධ වූ කුල තිබුණා. ඉතින් පුතේ මෙහෙම කුල තිබ්බ සමාජක පුංචිම තිබ්බ පහත්ම මිනිස්සු පහත් කියලා සලකපු කුලය තමයි සැන්ඩෝල් කුලය. හරිද මේ සැන්ඩෝල් කුලයේ මිනිස්සු තමයි කුණු අස් කරන්නේ ඊට පස්සේ එක එක කාණු සුද්ධ කරනවා පාරවල් අතු ගන්නවා මේ වගේ දේවල් කරන්නේ මේ සැන්ඩෝල් කුලේ අය. ඉතින් පුතේ මේ සෝපාක කියන කුඩා දරුවා සැන්ඩෝල් කුලේ කෙනෙක්. හරිද ඉතින් පුතේ මේ සෝපාකගේ තාත්තා සෝපාක පොඩි කාලෙම නැති වෙනවා නැති වුණාට පස්සේ සෝපාකගේ අම්මා දෙවෙනි කසාදයක් කරගන්නවා මේ දෙවෙනි කසාදෙන් පස්සේ සෝපාකගේ බාප්පා වෙන කෙනා හරිද ඒ කියන්නේ සෝපාකගේ අම්මගේ දෙවෙනි කසාදේ ඒ කියන්නේ සෝපාකගේ බාප්පා මේ සෝපාකගේ බාප්පා සෝපාකට හරිම වෙනස්කම් කරනවා හරිද සෝපාකට අගහිඟ කම් කරනවා සෝපාකට හිරිහැර කරනවා පුංචි සෝපාකව යාගේ බාප්පට කිසරදයක් ලොකු කරදරයක් සහ බරක් වෙනවා
ඉතින් පුතේ සෝපාකගේ බාප්පා හැමෝටම හොරෙන් සෝපාකව අරන් ගිහිල්ලා දානවා කොහෙටද දන්නාද සෝපාකව දානවා මලමිනියක් බැඳලා තියෙන නලමිනියක් දාලා තියෙන සොහොනකට ඒ කාලේ පුතේ බුදුහාමුදුරුවන් කාලේ දැන් අපේ කාලේ නම් වලවල් කපලා පෙට්ටිවල දාලා එහෙමනේ මලමිනියකට අපි ආචාර කරලා තැම්පත් කරලා බුම දාණය කරන්නේ නමුත් ඒ කාලේ එහෙම ගරු ධර්ම තිබෙන්නේ නැහැ ඒ කාලේ නිකම්ම කරේ මිනිහෙක් මැරුණාම රෙද්දක ඔත්තලා කැලෑවල් වල තියෙන සොහොන කියන තැන ඒ සොහොන කියන තැනට තමයි විසික් කරන්නේ හරිද මිනිහෙක් මැරුණාම ඒ මල ශරීරය සුදු රෙදි කඩක ඔත්තලා කැලෑවට විසික් කරලා දානවා සොහොන් සොහොන කියන තැනට විසික් කරලා දානවා ඉතින් පුතේ මේ තැන මල මිනි ගොඩ ගැහිලා තියෙනවා හරිද ඉතින් මෙතනට හිවල්ු වෙනවා ගිජිලි හිනියෝ එනවා මස් මාංශ කන සත්තු ගොඩක් රැට මෙතනට එනවා ඉතින් පුතේ සෝපාකගේ බාප්පා සෝපාකගෙන් මිදෙන්න සෝපාකව මෙහෙම මලමිනි ගොඩ ගහලා තියෙන සොහොනක ගැට ගහලා දානවා හරිද ගැට ගහලා දාලා සෝපාකව එතන රෑ කළුවරේ අත ඇරලා දාලා එනවා හරිද පාන්දර රෑ වෙලා තමයි මේක ගිහින් දාන්නේ මොකද එතකොට මිනිස්සු නැහැ නේ වෙලාවට ඉතින් පුතේ සෝපාක මර බයේ වෙවුලනවා වෘකයෝ මිනි කන්න එද්දි සෝපාක බයේ ගැහින්න ගන්නවා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ කරුණා බර දැසින් ලෝකයේ දිහා බලද්දි බුදුරජාණන් වහන්සේට දිවසින් පේනවා සෝපාකට වෙලා තියෙන මේ කරදරය තමන්ගේ සුළු පියා එහෙම නැත්නම් බාප්පා නිසා තමන්ට මේ සෝපාකට වෙලා තියෙන කරදරේ බුදුරජාණන් වහන්සේට දිවසින් පේනවා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ දෙපාරක් හිතුවේ නැහැ බුදුරජාණන් වහන්සේ සෝපාක ඉන්න සුසාන භූමියට ඒ සොහොන්ගෙට වැඩම කරා බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා සෝපාකව බේර ගන්නවා කොහොමද බේර ගන්නේ සෝපාකව අර ගැට ගහලා තිබ්බ මල මිනිහෙන් ගලවගෙන සෝපාකව බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු විහාරයට එක්කන් යනවා ඒ එක්කන් ගියා විතර නෙමේ පුතේ බුදුරජාණන් වහන්සේ මේ අහිංසක අසරණ සැන්ඩෝල් කුරේ කියලා මිනිස්සු පල්ලෙහාට දාලා තිබ්බු බාප්පා මැරෙන්නම සතුන්ට කන්නම දාලා අතහැරලා ගියපු මේ පුංචි සෝපාකව බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනේ පැවිදි කරගන්න. හරිද බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්මය ගැන මේ සංසාරේ කෙලවර කරලා මේ සංසාරේ නිමා කරලා උතුම් වූ නිර්වාණය ලබන්න පුංචි සෝපාකට ඒ අහිංසක සෝපාකට ඒ මාර්ගය පෙන්නලා දෙනවා. හරිද අන්න එහෙමයි පුතේ බුදුරජාණන් වහන්සේ සෝපාකට පිහිට වුණේ. ඉතින් පුතේ මේකෙන් ගන්න තියෙන ආදර්ශය මිනිස්සු කොච්චර වෙනස් වුණත් මොන කුලයක වුණත් පහත් කුලයක වුණත් දුප්පත් වුණත් පොසත් වුණත් දරුවෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් අපි උදව් කරන්න ඕන බුදුරජාණන් වහන්සේ සෝපාක පහත් කුලයේ කෙනෙක් කියලා සැන්ඩෝල් කුලයේ කෙනෙක් කියලා අතෑරියද නැහැ සෝපාක පුංචි දරුවෙක් කියලා අතෑරියද නැහැ බුදුරජාණන් වහන්සේ සෝපාකව දාලා ගියපු ඒ සොහොන ඒ අමු සොහොනටම ගිහිල්ලයි සෝපාකව බේරගත්තේ බේරගත්ත විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සෝපාවකව තමන් වහන්සේගේ ශාසනය පැවිදි කරගත්තා ඉතින් අපි මොකද්ද පුතේ අපේ ජීවිතේට ගන්න ඕන ආදර්ශය අපිත් පුතේ කවදාවත් දුප්පත් කියලා රූපෙන් අඩුයි කියලා එහෙම නැත්නම් වෙන මොනවා හරි අඩුපාඩුවක් තියෙනා නම් මිනිස්සෙගේ මනුස්සයව කොන් කරන්න හොඳයිද නැහැ ඒ මිනිස්සයාට කරදරයක් වුණාම මේ මිනිස්සෙන්ට උදව් නොකර ඉන්න එක හරිදද නැහැ පාරේ ඉන්න දුප්පත් අය දුප්පත් කියලා මේ මිනිසුන්ව පල්ලෙහාට දාලා කතා කරන එක එහෙම නැත්නම් තමන්ගේ යටතේ ඉන්න දුප්පත් මිනිස්සෙට ඔය පුතාලා ලොකු වෙලා ලොකු රස්සාවල් කරද්දි තමන්ගේ යටතේ මිනිස්සු වැඩ කරනවා නම් මේ මිනිස් තමන්ගේ යටතේ ඉන්නයි කියලා තලාපෙලා දාන එක හරිද නැහැ කවුරුම හරි මොන තරාතිරමක වුණත් මිනිස්සෙක් කියන්නේ මිනිස්සෙක්ට හැම මිනිස්සෙක්ම මිනිස්සෙ ඕනම මිනිස්සෙක් එක්කෝ ගැහණියෙක් එක්කෝ පිරිමියෙක් හැමෝම ජීවත් වෙන මිනිස්සු අපි හැමෝටම එක විදිහට සලකන්න ඕන පුතේ ඒ හොඳ ගුණාංග බුදුරජාණන් වහන්සේගේ චරිතෙන් අපි අපේ ජීවිතයට ළඟා කරගන්න ඕනේ නේද පුතාලට එකෙන් ගන්න ඕන ආදර්ශය දැන් තේරුණා නේද කවදාවත් දුප්පත් හෝ අහිංසක හෝ අසරණ හෝ එහෙම නැත්නම් කරදරයක ඉන්න හෝ මිනිසෙක් දුකකට පත් වෙලා ඉද්දි දැක්කේ නෑ වගේ යන්න හොඳ නෑ අපිට පුළුවන් උපරිම අපිට පුළුවන් තරමින් ලොකු උදව් කරන්න ඕන නැහැ අපිට පුළුවන් උපරිම එක දුප්පත් මිනිසෙට රුපියලක් දුන්නත් එක චූටි රුපියලක් දුන්නත්
ඒකත් ලොකු පිනක් පුතේ අපි අපේ පිරිසිදු චේතනාවෙන් දුප්පත් මිනිස්සෙට අපි ළඟ තියෙන රුපියලක් දුන්නත් ඒක ලොකු පිනක් ලොකු උදව් කරන්න ඕනේ එහෙම චූටි චූටි උදව්වක් වුණත් මහා නිසංස තියෙන පුණ්‍ය කර්මයක් නේද ආ එහෙනම් මේකෙන් ගන්න තියෙන ආදර්ශය අන්න ඒක හරි පාඩම තේරුණා නේද ඒ කොටස හැම පුතෙක්ටම තේරුණා නේද ආ බොහොම හොඳයි තේරුණ නැති පුතාලා ඉන්නවද තේරුණ නැති ළමයි ඉන්නවද ඉන්නවා නම් ටීචර්ට chat box එකට message එකක් දාන්න බලන්න හරි එහෙනම් හැමෝම 3 කියලා දාලා සෝපාක කියලා දාන්න ටීචර් ඔයාලට සෝපාකව පෙන්වන්නම් පොඩ්ඩක් ඉන්න මේක පේනවද සෙතුමි ටීචර් ෂෙයා කරලා තියෙන එක පේනවද ඔව් ටීචර් හරි ආ මේ තියෙන පින්තූරේ පේනවද පුතාලට පැහැදිලි මදිද චුට්ටක් පේනව නේ උනාට මේ පින්තූරේ තියෙන්නේ පුතේ මේ තියෙන්නේ ඔන්න අහිංසක සෝපාවක මල මිනිය කැට ගහලා තියෙනවා ඔන්න වෘකයෝ ඇවිල්ලා කන්න බුදුරජාණන් වහන්සේ වැඩම කරන සෝපාවක බේර ගන්න පේනව නේද පින්තූරේ ටීචර් මේක ඔයාලගේ ක්ලාස් එකේ වරුණාම මේ දානවා මේකට ඔයාලගේ WhatsApp group එකට දාන්නම් හැමෝම අරගෙන බලන්න මේ තියෙන්නේ ඔන්න පේනව නේද ළමයි ඔය සෝපාක ඉන්නව මලමිනියකට ගැට ගහලා වටේ වෘකයෝ එකතු වෙලා ඉන්නව මලමිනිය කන්න ආපු බුදුරජාණන් වහන්සේ ඇතින් එනවා සෝපාකව බේර ගන්න හරි ටීචර් එක දාන්නම් මේ ගෲප් එකට හරි විනාඩියක් දෙන්න පුතාලා හරි හැමෝටම මේ කොටස තේරුණානේ හරි එහෙනම් ප්‍රශ්නේ ලියා ගන්න හැමෝම ලියා ගන්න මෙම කතාවෙන් අපගේ ජීවිතයට ගත හැකි මෙම කතාවෙන් හරි තරුෂි බොහොම හොඳයි මෙම කතාවෙන් අපගේ ජීවිතයට ගත හැකි ආදර්ශය පැහැදිලි කරන්න මෙම කතාවෙන් අපගේ ජීවිතයට ගත හැකි ආදර්ශය පැහැදිලි කරන්න සෝපාකගේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්න බලන්න හැමෝම විනාඩි 3ක් දෙන්නව හැමෝම ලියන්න
ළමයි ගැටලුවක් තියෙනවා නම් හරි ඔයාලා උත්තර ලියල ඉවර නම් හරි ටීචර්ට ඒක chat box එකට දාන්න. සචේතනාද පරක් වෙලා දාවේ මං කලින් දැක්කේ නෑ. සෙතුමී ලියල ඉවරයිලු. තව ළමයි රේස් හෑන්ඩ් කරලා තියෙනවා එයාලත් ඉවරයි වගේ. රෂෙන් ලියල ඉවරයි, පේචලා ඉවරයි, විනුති ඉවරයි ලියලා. තව කවුද ලියල ඉවරයි? දිලිනිත් ලියල ඉවරයි. කවීෂා ලියල ඉවරයි. තාරුෂි आलोक लियलिवराई कविश उत्तरे पेन्नवत्ते बहुम होंद तरुषि लिव्वद हरि अपि एहेनम मुलिम अहमु विनुतित पेन्नवा होंदै विनुति कलिन प्रश्नेट उत्तरे दुन्ननेवा मम कलिन प्रश्ने अहुवे वागेन्ने नैद्द ඔයාගෙන්නේ කලින් එකටත් උත්තරය හු. පළවෙනි ප්‍රශ්නෙට හොර ටීචර්. එහෙනම් වෙන එකකින් හමු හොඳේ. මට උත්තර දෙන්න බලන්න. දිලිනි. දිලිනිගෙන් කාලෙකින් ප්‍රශ්නයක් ඇහුවෙ. දිලිනි කියන්න බලන්න උත්තරේ. කවුරුන් හෝ කෙනෙක් පහත් කුලයක හෝ දුප්පත් කියා ඔවුන් සමාජයේ පහත් තත්ත්වයට නොදැමීම. හරි. ඒක හොඳයි. නොදැමීම ඔවුන් පහත් කියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕන පුතේ. උනාට කාට හරි මොනා හරි ප්‍රශ්නයක් ගැටලුවක් වුණත් අපි යාලට උදව් කරන්න ඕන කියන කොටස ඇතුළත් කරන්න ඕන. හරි. කවීෂ කියන්න බලන්න ඊළඟට. उदाव किरीम අන්න හරි. හරි හැමෝගෙම උත්තර හොඳයි. ඔයාලට හදිස්සියවත් පේපර් එකට ආවොත් විස්තර කරන්න කියලා ඔයාලා ලියන්න ඕන ඕනම පුද්ගලයෙක් සමාජයේ ඕනම තරාතිරමක ඕනම මට්ටමක ඕනම වයසක ඕනම පුද්ගලයෙක් කුමක් හෝ ගැටලුවක කුමක් හෝ ප්‍රශ්නයක අසරණ වී සිටින විට අපි ඔවුන්ගේ තරාතිරම ඔවුන්ගේ මුදල් පසුබිම ඔවුන්ගේ ඒ ප්‍රශ්න ඒව නොසලකා අපිට හැකියාවරින් අපි උදව් කළ යුතුයි. සෝපාකගේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය වලගෙන් ඇහුවොත් අන්න එහෙමයි උත්තරේ ලියන්න ඕන. තේරුණා නේද ළමයි? එහෙනම් හැමෝම උත්තරේ අරුතින් ලියන්න. මං ටීචර් දැන් කියනක හොඳට අහගෙන තනියම ලියන්න ඕන. ටීචර් කියනකම ලිව්වොත් ඔයාලගේ ඔළුවට යන්නේ. ඔන්න ටීචර් ආයි පාරක් කියනවා. සමාජයේ ඕනම මට්ටමක ඕනම තරාතිරමක ඕනම වයසක පුද්ගලයෙකුට කරදරයක් හෝ ගැටලුවක් හෝ උදව්වක් අවශ්‍ය විට වයස තරාතිරම මට්ටම ගැන නොසිතා අපිට හැකි පමණින් අපි උදව් කළ යුතුයි. හරි. දැන් උත්තරේ භාගෙට ලිව්වා. එහෙම නැත්නම් උත්තරේ කොටසක් විතරක් ලියපු අය හරියට උත්තරේ ලියන්න බලන්න ගලපලා විනාඩි දෙකක් දෙන්න. විනුති උත්තරේ වල තියනවා දුප්පත් අසරණ බේද නොතකා උදව් අවශ්‍ය සියලු දෙනාටම පිරිසිදු සිතින් උදව් කිරීම. බොහොම හොඳයි විනුති. අන්න එහෙම ලස්සනට උත්තරේ ලියන්න ඕන පේපරේදී ඇහුවොත්. හරි. දැන් ටීචර් කියලා දීපු ටික ගලපලා ඔයාලා හිතලා තනියම ලියන්න බලන්න උත්තරේ සම්පූර්ණ උත්තරේ.
ශානිත් උත්තරේ වෙලා උත්තරේ හරි නපුරු නොවි අසරණ කෙනෙකුට උදව් වීම කියන එක. පේශලා ඒකත් හොඳයි. ආ හරි එහෙමත් හොඳයි පේශලා. හරි ලියලි ඉවර ළමයි හරි ලියලි ඉවරයි නේද පුතාලා හරි අපි එහෙනම් ඊළඟ එකට යමු ළමයි මට chat box එකට දෙන්නේ ඉවලා තියෙනවා මැඩම් ගේ නම් එක කියන්නකෝ පුතාලාට මගේ නම් එක මම chat box එකට දාන්නම් ප්‍රශ්න තියෙනවා නම් එවන්න WhatsApp එකේ හරි ලොකු කුඩා ලස්සන කැත දුප්පත් පොහොසත් කුමන බාද දෙයක්කින්වත් තොරව අසරණ මිනිසුන්ට පිහිට වෙන බොහොම හොඳයි පුතේ කවුද උත්තරේ එවලා තිබ්බේ තරුෂි හොඳයි දුසෙන්දි මොන කුලයක උනත් දුප්පත් අසරණ වියත් නම් උදව් කළ යුතුයි හරි හොඳයි ළමයි හැමෝම බොහොම හොඳයි මට හරි සතුටුයි පුතාලා හැමෝම හොඳට උත්තරේ ලියලා අපි එනනම් යන් ඊළඟ එකට टीचर पटाचार अम्मा सुंदर लसन हिस पुते मे पटाचार विवाह वेनवा තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක හරිද ඒ විවාහ වෙලා පටාචාර ස්වාමි පුරුෂයාත් එක්ක ගෙදරින් විවාහ වුණාට පස්සේ ගියාම ඒ ස්වාමි පුරුෂයා ගෙදරට යනවනේ ඉතින් දුර ගමකට යනවා මේ ගිහිල්ලා පටාචාර ගෙදර ඉද්දි ස්වාමි පුරුෂයා එනකම් බලන්න දැන් පටාචාරට ළමයිනුත් ඉන්නවා හරිද ඉතින් පුතේ පටාචාරට ලොකු ළමයි දෙන්නෙකුයි කුංචි දරුවෙකුයි ඔන්නෝම ඉන්නවා හරිද ඉතින් පුතේ පටාචාරා තමන්ගේ ස්වාමියා එනකන් දවසක් බලාගෙන ඉන්නවා ස්වාමි පුරුෂයා නැහැ ඉතින් පුතේ පටාචාර ළමයිවත් අතට අරගෙන ලොකු ළමයා වතින් අල්ලගෙන පොඩි ළමයා වඩාගෙන පටාචාරා යන්න හදද්දි යනකොට ස්වාමි පුරුෂයාව හොයාගෙන පටාචාර දකින්න පුතේ තමන්ගේ ස්වාමි පුරුෂයාට ණයෙක් දෂ්ට කරලා සර්පෙක් දෂ්ට කරලා ස්වාමි පුරුෂයාව මිය ගිහිල්ලා කියලා වෙන වැඩ කරන ළමයි වීඩියෝ ඕෆ් කරගන්න වෙන වැඩ කරන අය හොඳ ළමයි වගේ මොකද අනිත් ළමයින්ටත් නැත්තම් බාධා වෙනවනේ මගේ පුතාලා හැමෝම වෙන වැඩ කරනවට මම කැමති නැහැ හදිසියවත් ඔයාලට හදිසිම වෙලාවක වෙන වැඩක් කරනවා නම් වීඩියෝ ඕෆ් කරගෙන කරන්න මොකද නැත්තම් පාඩම අහන් ඉන්න ළමයින්ටත් ඒක කරදරයක් වෙන නිසා හරිද ඉතින් පුතේ මෙහෙම මේ පටාචාර ස්වාමි පුරුෂයව හොයාගෙන යද්දි පටාචාර දකින්න ස්වාමි පුරුෂයාට සර්පයෙක් දෂ්ට කරලා ස්වාමි පුරුෂයා පාරේ මිය ගිහින් ඉන්න. ඉතින් පුතේ ඒකෙන් දුක් වෙලා පටාචාර මග නවතින්න නැතුව මට දැන් කිසිම සරණක් නැහැ මගේ ස්වාමි පුරුෂයාත් නැහැ මම මගේ දෙමව්පියෝ ළඟටම යනවායි කියලා පටාචාර යනවා දෙමව්පියෝ හොයාගෙන.
හරිද ඉතින් පුතේ පටාචාරව දෙමාපිය හොයාගෙන යද්දී පටාචාරට දමන් දැන් ඉන්න ගමේ ඉඳන් දෙමව්පියන්ගේ ගමට යද්දී අචිරවතී කියලා ලොකු ගඟක් පසු කරගෙන යන්න තියෙනවා ඉතින් පුතේ දැන් පටාචාරගේ අතේ ළමයි දෙන්නෙක් ඉන්නවනේ ලොකු පුතා තියෙනවා චූටි දරුවාත් ඉන්නවා ඉතින් පුතේ පටාචාරා එහා දැන් ගඟ තරණය කරන්න බෑනේ ළමයි දෙන්නව මත්ින් අරගෙන හරිද පටාචාරා ලොකු පුතාට කියනවා මේ යුරේ ඉන්න මම චූටි දරුවව ගිහිල්ලා එහා යුරෙන් තියලා එන්නම් කියලා හරිද ගඟ ගොඩක් පළලයිනේ ගඟ කීණි නෑනේ ගඟ කියන පුතේ ලොකු පළලයි ගොඩක් ගඟ හරහා ටික දුරක් යන්න ඕනේ ඉතින් පුතේ පටාචාරා තමන්ගේ චූටි දරුවව අතේ අරගෙන මුලින්ම ගඟ තරණය කරනවා ගඟ තරණය කරලා පටාචාර ගඟේ එහා පැත්තට ගිහිල්ලා ළමයාව ගඟේ එහා පැත්තේ යුරේ බිමින් තියලා අනිත් පුතා ඉන්නවනේ එහා යුරේ මේ පුතාව ගන්න ගඟේ මැද්දට එද්දි ගඟේ වුණ අනිත් පැත්තේ භාගයක් දුර එද්දි ගිජුලිහිණිය කියන පුතේ මස් කන කුරුල්ලෙක් ගිජුලිහිණා පුංචි කුරුල්ලෙක් නෙමේ විශාල කුරුල්ලෙක් හරිද මේ ගිජුලිහිණාට පුංචි අත දරුවෙක් උස්සගෙන යන්නත් පුළුවන් ඉතින් පුතේ අර එහා යුරෙන් දේ පුංචි දරුවව කන්න ගිජුලිහිණියෙක් එනවා හරිද ඉතින් පුතේ මේක දැකලා පටාචාර ගිජුලිහිණිය එලවන්න මෙන්න මෙහෙම අත වනවන කෑ ගහන්න ගත්තා හරිද ගිජුලිහිණියව එලවන්න පටාචාර අත වනවන කෑ ගැහුවා එහා යුරේ ඉන්න අත දරුවව කන්නාපු ගිජුලිහිණියව එලවන්න පටාචාර අත වනවන කෑ ගහන්න මේ කෑ ගහන්න ගද්දි මේ පැත්තේ යුරේ ඉන්නේ කවුද පටාචාරගේ ලොකු පුතා ඉන්නා නේද ඉතින් පුතේ මේ ලොකු පුතා හිතන්නේ පටාචාරා තමන්ට ගඟට එන්න කියලා කතා කරනවා කියලා පටාචාරා මෙහිම අත වනවන කෑ ගහද්දි ලොකු දරුවා හිතුවේ මොකද්ද තමන්ගේ අම්මා තමන්ට එන්න කියනවායි කියලා කෑ ගහනවා කියලා ඉතින් පුතේ මේ අහිංසක දරුවා අම්මා කතා කරනවායි කියලා හිතලා වතුරට පයින්නවා වතුරට පැනලා එන්න හදද්දි ඒ සැඩ පහරට අහුවෙලා ඒ දරුවව වතුරේ ගහගෙන යනවා හරිද ඉතින් පටාචාරට ඒ දරුවව බේර ගන්න බැරි වුණා ගඟ ගොඩක් පළලයි වතුර පහර ගොඩක් සැරයි නිසා අර ලොකු පුතාව වතුර පහරේ ගහගෙන ගිහිල්ලා මරණයට පත් වෙනවා ඉතින් පුතේ ඒ දරුවව වතුර පහරේ ගහගෙන යනකොට පටාචාරට අමතක වෙනවා ගිජුලිහිණියා ඒ දරුවව අල්ලගන්න යද්දී ගිජුලිහිණියා අනිත් කුඩා දරුවව දැහැගෙන යනවා අන්න එහෙම ඒ ගඟ ළඟදී අචිරවතී ගඟ ළඟදී අන්න එහෙමයි පටාචාරට තමන්ගේ අහිංසක දරුවෝ දෙන්නවම නැති වුණේ මොනවා වෙලාද පුතේ එක දරුවෙක්ව සැඩ පහරට ගහගෙන යනවා අනිත් දරුවව ගිජුලිහිණිය අරන් යනවා ඉතින් පුතේ පටාචාරට දැන් සැමියාක් නැහැ සැමියාව නැති වුණේ මොනවා වෙලාද සැමියාව නැති වුණේ සර්පයෙක් දෂ්ට කරලා එක දරුවෙක් සැඩ පහරට ගහගෙන ගියා අනිත් දරුවව ගිජුලිහිණියෙක් අරන් ගියා ඉතින් පුතේ පටාචාර පිස්සු හැදිලා බොහෝම දුකින් තමන්ගේ අම්මවයි තාත්තවයි හොයාගෙන යන්න ආපු ගමන අඬා වැළපි වැළපි යනවා. ඉතින් පුතේ මෙච්චර ප්‍රශ්න වෙලා තමන්ගේ අම්මයි තාත්තයි හොයාගෙන ගියාට පස්සෙත් පටාචාරට දැනගන්න ලැබෙන්නේ තවත් දුක්බර සිද්ධියක්. මොකද දන්නවද? මහා වැස්සක් ඇද වැටිලා සුලි සුනගක් ඇවිල්ලා ගේ කඩාගෙන වැටිලා පටාචාරගේ අම්මයි තාත්තයි දෙන්නම ඒ ගෙට යට වෙලා අම්මයි තාත්තයි මරණයට පත් වෙලා අන්න එහෙමයි පුතේ ජීවිතේ අපි දන්නේ ඉපදෙන අය කොයි වෙලාවක මරණයට පත් වෙනවද කියලා. ඒක තමයි සාමාන්‍ය ලෝක ස්වභාවය. නමුත් පටාචාරට ඒ වෙලාවේ ඒක දරා ගන්න බැරි වෙනවා. එකම දවසේ තමන්ගේ ස්වාමි පුරුෂයාත් නැති වෙනවා, දරුවෝ දෙන්නත් නැති වෙනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි හොයාගෙන යද්දී අම්මයි තාත්තයි ගේ කඩාගෙන වැටිලා ඒකට යට වෙලා අම්මයි තාත්තයි මිය ගිහිල්ලා ඉතින් පුතේ මේ මහා දුක නිසා තමන්ගේ ඥාතියෝ පස් දෙනාම නැති වෙච්චේ මහා දුක නිසා පටාචාර උමතුවේ හරිද පිස්සු හැදිලා සිහියක් නැතුව ඔහේ පාරේ දුවගෙන යන පිස්සු කාන්තාවක් වගේ හරිද ඉතින් මේක බුදුරජාණන් වහන්සේට දැනගන්න ලැබෙනවා මිනිස්සු මේ පිස්සුවෙන් වගේ උමතුවෙන් පාරේ දිගේ දුවන මේ පටාචාරව අරන් යනවා පුතේ බුදුරජාණන් වහන්සේ ළඟට ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ පටාචාරටි කියලා දෙනවා ඉපදෙන ඕනම කෙනෙක් කවදා හරි දවසක මිය යනවා අපි පෙර ආත්මික කරපු පින්පව් අනුව තමයි මේ දේවල් තීරණය වෙන්නේ අපිට මේ ආත්මේ පටිසන් දෙන්නේ අපි කලින් ආත්මික කරපු පින්පව් ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ බණ කියලා
පටාචාර ඒ උමතුයෙන් ගලවලා අරගෙන පටාචාරගේ හිත හදලා පටාචාරට ධර්මය දේශනා කරනවා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත පටාචාරා අර දුකෙන් මිදිලා තමන්ගේ සමීපතමයන් නැති වුණේ ඒ මහා දුකෙන් මිදිලා හරිද පටාචාර ධර්මය අවබෝධ කරගෙන අවසානයේ රහත් මෙහෙණියක් බවට පත් වෙනවා. හරිද බුදුරජාණන් වහන්සේ කොහොමද පටාචාර පිහිට උනේ උමතුයෙන් ආපු පටාචාරව බුදුරජාණන් වහන්සේ ධර්ම සුවයෙන් සුවපත් කරනවා. මොකද්ද ධර්මයේ දේශනා කරලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කරලා පටාචාරට ජීවිතයේ සත්‍ය පහදලා දීලා පටාචාරව බුදුරජාණන් වහන්සේ සුවපත් වෙනවා. වියෝ දුක කියන්නේ මොකක්ද? කවුද අහලා තියෙන ප්‍රශ්නය? මරණයට පත් වුණාම අපිට ඇති වෙන දුක තියෙනව නේද? අන්න ඒ දුකට තමයි පුතේ වියෝ දුක කියලා කියන්නේ. හරිද? ඉතින් පුතේ මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පටාචාරට පිහිට උනේ. හරි, කතාව තේරුණාද හැමෝටම? අත උස්සන්න බලන්න, තේරුණාද හැමෝටම? බොහොම හොඳයි. තේරුණ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවනේ chat box එකට දාන්න බලන්න හොඳ ළමයි වගේ. හරි, හැම ළමෙක්ම එහෙනම් මාතෘකාවල යන වියෝ දුකින් උමතු වූ පටාචාර කියලා. ලකිරට පොඩි ප්‍රශ්නයක් තියෙනවලු. ලකිර ප්‍රශ්නේ දාන්න බලන්න පුතා chat box එකට. හොඳ පුතා වගේ. ලකිර ඉන්නුමයි කොහොමද ලකිර? කියන් බලන්න මොකද ප්‍රශ්නේ. ඕ දැන් අපි ගියාත්නේ කරපු පව් වලට මේ ආතේ පරිසම් දෙනවා නම් එතකොට අපි අපිට අපායේ මේ 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 මොනවාද ඒ මේ පරිසම් එන්නේ මේ අපි ජීවත් වෙලා හිටපු කාලේ පරිසම් දෙන්න බැරි වෙච්ච පවුද? ඕ එහෙම තමයි. මෙහෙමයි, අපි ගොඩාක් ලොකු වැරදි කරලා තියෙනවා නේද? අපිට මනුස්ස ආත්මයක් අද හම්බෙන්නේ නැහැ නේද? අපි කලින් ආත්මේ ගොඩක් පින් කරලා සෝරි පුතේ ටීචර් කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් ආවා. ඉතින් පුතේ අපි ගිය ආත්මෙක ලොකු පවක් කරලා තියෙනවනම් අපි මේ ආත්මේ මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. අපි එහෙනම් අපායේ තමයි ඉන්නේ. අපි ගිය ආත්මෙක පින් කරලා පාරමිතා පින් කරලා හොඳ ජීවිත ගත කරපු නිසා තමයි අපිට මේ මානුෂ ජීවිත ලැබිලා තියෙන්නේ. එහෙම නැත්තම් පුතේ හිතන්නකෝ, සත්තු කොච්චර ඉන්නවද? මිනිස්සුද්ද වැඩි ලෝකේ සත්තුද? ශුද්‍ර ජීවියෝ ඉන්න අදහස් ගණන්, සත්තු ඉන්න අදහස් ගණන්, මිනිස්සුන්ට වඩා ගොඩාක් සත්තු ඉන්න. ඒ තීදිත් අපිට මනුස්ස ජීවිතය ලැබෙන්නේ අපි පෙර ආත්මෙ කරපු පුණ්‍ය කර්ම නිසා. හරි, තව කාටද මේ ප්‍රශ්නයක් තියෙන්නේ? දෙනෙත් පටාචාරට ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා අහලා දෙනවා. මේ තියෙන පාඩමේ සිය දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු උකුස්සෙකු දැහැගනු ලැබුව අතර අනෙක් දරුවා අචිරවතී ගඟට වැටී මිය ගියේ. ආයි කියන්නේ ළමයි කීයද පුතේ? ළමයි දෙන්නයි. හරි, හැමෝම ප්‍රශ්න ලියන්න බලන්න දැන් ටීචර් කියලා. පටාචාරාවගේ පටාචාරාව ගේනේ මේ පුතේ, සෝරි, පටාචාරාව උමතු භාවයට පටාචාරාව උමතු භාවයට පත්වීමට තරම්
හේතු වූ පටාචාරාව උමතු භාවයට පත්වීමට තරම් හේතු වූ කාරණාව පැහැදිලි කරන්න පටාචාරාව උමතු වීමට තරම් හේතු වූ කාරණාව පැහැදිලි කරන්න හරි ටීචර් විනාඩි 3ක් දෙන්නම් හැමෝම ලියන්න බලන්න උත්තරේ පටාචාරාව උමතු භාවයට පත්වීමට තරම් හේතු වූ කාරණාව ලියන්න පැහැදිලි කරන්න ටෂානි මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ පාඩම කරලා මම ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම් පුතේ පටාචාරාව උමතු භාවයට පත්වීමට තරම් හේතු වූ කාරණය පැහැදිලි කරන්න හරි විනාඩි 3යි හැමෝම ලියන්න බලන්න උත්තරේ පේශලාට ප්‍රශ්නය පේශලා ප්‍රශ්නේ වන්න බලන්න ටීචර්ට පේශලා ප්‍රශ්නේ වන්න පුතේ chat box එකට පේශලා මොකද ප්‍රශ්නේ පේශලා අන්මියුට් කරලා කියන්න බලන්න පේශලාට ප්‍රශ්නේ මේ ඕ මොකද්ද භාවය කියන්නේ මොකද්ද මොකද්ද පුතේ මතු භාවයට පත් වී කියන්නේ මොකද්ද දුව මට හෙන්නේ ඔයා කියන එක ආයි පාරක් කියන්න පුළුවන්ද මතු භාවයට පත්වීම කියන්නේ මොකද්ද වැඩ උමතු භාවයට පත්වීමද? ඔව් ඒ කියන්නේ මොකද්ද වැඩ? උමතු භාවයට පත් වෙනවා කියන්නේ පුතේ පිස්සු හැදෙනවා මොලේට ඒ කියන්නේ අර දුක වැඩි වෙලා හිතලා හිතලා පිස්සු හැදෙනාට තමයි උමතු භාවයට පත් වෙනවා කියන්නේ. තේරුණා නේද මේ පේශලා? වැඩ. හරි. පුතාලා වෙලාව ඉවර වෙගෙන නෙන්නේ මේකට උත්තරේ ආ කවිෂා උත්තරේ ලියලා. උත්තරේ හැමෝම ලබන සතියේ ලියාගෙන එන්න ටීචර් ඔයාලගෙන් අහනවා හරි දැන් ටීචර් පෙන්නන්න හදන ඔයාලට පටාචාරගේ පින්තූරය උත්තර හැමෝම ලැබෙන සතිය ලියන්ගෙන ටීචර් අහනවා මට මතක් කරන්න අහන්න ආ මේ තියෙන පුතේ පටාචාරගේ කතා වස්තුව ආ පේනවා නේද ඔයාලට පින්තූරේ කවිෂා ටීචර් දාලා තියෙන පින්තූරේ පේනවා නේද ඔව් ටීචර් පේනවා හරි චනුති නැද්ද අපේ චනුති චනුකි අයිනා නේ පේනා නේද ඔව් ටීචර් හරි බොහොම හොඳයි ඉතින් පුතේ පේනා නේද ඔන්න පටාචාරාවගේ මේ ඈතින් පේනවා නේද සැමියාට මේ සැමියා නයෙක් විදලා සැමියා වැටිලා ඉන්නවා එක දරුවෙක්ව ගිජුලිහිණෙක් ඔසවාගෙන යනවා හරිද මෙන්න තව දරුවෙක්ව ගඟේ ගසාගෙන යනවා මේ පටාචාර කෑ ගහන අත්පය විහිදුවාගෙන අවසානයේ මෙතන තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රියේ වැඳ වැටිලා පටාචාරව බුදුරජාණන් වහන්සේගේ සරණ යන එක. හරි. පින්තූරේ පේනවනේ හැමෝටම ටීචර් ගෲප් එකට මේක දානවා හැමෝම අරගෙන බලන්න ඕනේ. හරි. ටීචර් දීපු ප්‍රශ්නෙටත් හැමෝම ලැබෙන සතියේ උත්තර ලියාගෙන එන්න. හරි. මට එහෙනම් ළමයි හොඳ ළමයි වගේ උත්තර දෙන්න. අද කරපු පාඩම තේරුම් නැති තැනක් තියෙනවද? නෑ නේද? නෑ. ටීචර් හොඳට තේරුණා. නේද? ප්‍රශ්නයක් තියෙනවා. පාඩේ ප්‍රශ්නයක් තියෙනේ chat box එකට දාන්න ගැටලුව ඉක්මනට. ඇටසැකිල්ල මොකද්ද? ආ ඒ පුතේ පින්තූරේ නිකන් එක දාලා තින අර
පටාචාරාවගේ දුක පිළිබිඹු කරන්න වගේ පින්තූරේ ඒක දාලා තියෙන්නේ. ඔතකර ටීචර් අර මේ දෙමාපියන්ගේ ගේ කඩන් ඇදිච්ච පින්තූර නැහැ නේ ටීචර්. ඔව් ඒක නම් මේකේ පින්තූරේ නැහැ. කිමිලා ගිනි ගියන් ආන් තියෙන ටීචර්. ඒ පුතේ දරසෑය හරිද? ඒ කාලේ පුතේ ද වගේ මේ දරසෑයවත් අර පිටිපස්සෙන් ගිනි ගන්නවා වගේ පේන පුතේ දරසෑයක්. දරසෑය වල තමයි මලමිනි පුච්චන්නේ ඒ කාලේ සමහර සමාජවල. ඔව් පුතේ. ටීචර්. ටීචර් මට පළවෙනි පාඩමේ ඉස්සරහින් ඉන්නව නේද හොල්මන් කට්ට? කවුද? ඒ සැකිල්ල. ඇට සැකිල්ල. පොඩක් ඉන්න. පළවෙනි පාඩම මොහොමින හැමෝගෙම අහනවා ළමයි ටීචර්ට හතරට තව ක්ලාස් එකක් තියෙනවා මම මේ ලබන සතියේ ඔයාලගේ අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න හැමෝම ඔකට උත්තර ලියාගෙන ඉන්න ටීචර් මේක දානවා ගෲප් එකට හැම ළමයි හොඳට වැඩ කරගන්න ආයි බෝවන් ටීචර් thank you ටීචර් සරණයි හැමෝට පරිස්සමින් ඉන්න ටීචර් සරණයි පරිස්සමින් ඉන්න ටීචර් තෙරුවන් සරණයි